PRC සහ PDCC තාක්ෂණයෙන් කොළපාට ඇසුරු මේන ACL Energy Saving Cable ඔබේ විදුලි බිල අඩු කරයි. සත්ව ආහාර අමුද්‍රව්‍ය හිඟවීම හමුවේ බිත්තර කුකුළු මස් ඇතුළු සත්ව නිෂ්පාදන මිල සීක්‍රෙන් ඉහළ යමින් පවතිනවා. කෙසේ වෙතත් උත්සව සමයේ හිඟයකින් තොරව බිත්තර කුකුළු මස් ඇතුළු සත්ව නිෂ්පාදන වෙළඳපොළට නිකුත් කරන බවයි ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයන්ගේ සංගමය පවසන්නේ. පසුගිය කාලකුණ විපාර්ශ්වාචාර්ය තිසා සහ විශේෂයෙන් වී සහල් බවට පත් කිරීමේ විශාල මෝල් හිමියන් අතර කිරීමත් සමගම අපිට අවශ්‍ය සුණු සහල් සහ සහල් නිවුඩු මේ ශේෂ්ත්‍රයෙන් ලැබීමේ අඩුවීමක් යනවා. සාමාන්‍යයෙන් සහල් නිවුඩු කිලෝ එකක් තිබ්බ රුපියල් 70-80ක් වෙනකොට අද වෙනකොට සහල් නිවුඩු කිලෝ එකක් රුපියල් 180 දක්වා වැඩි වෙලා තියෙනවා. මේක සුළු හා මධ්‍ය පරිමාණ ගොවිපල හිමියන්ට දරා ගන්න බෑ. මොකද සත්ව නිෂ්පාදනයේ වියදමෙන් 75%ක්ම වියදම් වෙන්නේ සත්ව ආහාර නිෂ්පාදනය සඳහා. සත්ව ආහාර නිෂ්පාදනයේ අත්‍යවශ්‍යයි සහල් නිවුඩු සූණු සහල් සහ බඩිරුඟු. අපි පෞක්ෂයේ සතියේ සියලුම නිෂ්පාදකයන් රජය සමග වෙන්නා දුන්නා අපිට බඩිරුඟු ආනයන බලපත්‍ය දික් කළ දෙන්න කියන එක. මොකද මේ අවස්ථාවේ සහල් භාවිතා කරන්න බෑ කියලා ගැසට් මගින් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ඒ නිසා අපිට සත්ව ආහාර වලට ශක්තිජනක ආහාරයක් විශේෂ බහුල යොදාගන්නේ සහල් සහ බඩිරුඟු. නමුත් සහල් භාවිතා කිරීම තානම් කිරීම නිසා 50% සත්ව ආහාර නිෂ්පාදනය සඳහා අපිට බඩිරුඟු අවශ්‍යයි. දේශීය බඩිරුඟු මිල මේ අවස්ථාවේ කිලෝ එකක් රුපියල් 180-185 දක්වා ඉහළ ගිහිලා තියෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ ගොවියන්ට මේක දරා ගන්න බෑ. ඉතින් අපි රජයෙන් ඉල්ලුවා සත්ව ආහාරවලට යන වීදම අඩු කරගත්තොත් අපිට ඒ නිෂ්පාදන වීදම අඩු කරලා ඒ සහනය පාරිභෝගික ජනතාවට දෙන්න පුළුවන් කියන එක. අද වෙනකොට සිල්ලර මිල රුපියල් 35-36ක් විතර වෙන දෙපොළේ පවතිනවා. අපි හිතනවා උත්සවයේ සමයකෙත් මේ මිල පවත්වාගෙන යන්න පුළුවන් වෙයි කියන එක. විශේෂයෙන් කුකුල් මස් නිෂ්පාදනයේ අතිරික්තයක් තියෙනවා. ඒ වෙළඳපොළට එනවා හිඟයක් නැහැ. නමුත් නිෂ්පාදන වීදම සලකලා බලනකොට මම හිතන්නේ වෙළඳපොළේ සීතකල කුකුල් මස් රුපියල් 18-950ක් ගන්න පුළුවන්. ඒක හිඟයක් නැහැ. අපි දැක්කම වෙළඳපොළේ මේ කුකුල් මස් වල යම් කිසි ආකාරයක ඉහළම දඩිනේ විශේෂයෙන්ම රුපියල් 160-180 ගන්නකොට මිල ගෑනවා. මේ හේතුව මත විශේෂයෙන් සීතකල සමසහිත කුකුල් මස් සීනුව වෙනස ජාලාවල රුපියල් 18 අඩුවෙන් තියෙනවා. ඉහ මැඩිවීමක් වෙලා නැහැ. විශේෂයෙන් ජීවි කුකුලන් දවසේ නිෂ්පාදනය දවසින් ඉවර කරන්න ඕනේ. ඒවා සුළු හා මධ්‍යම පරිමාණ ගොවින් තමයි නිෂ්පාදනය කරන්නේ. මම හිතන්නේ නිෂ්පාදන වීදෙම වැඩි වෙලා තියෙනවා. නමුත් පහුගිය කාලේ කුකුල් මස් අලෙවිකරේ මම හිතන්නේ සාමාන්‍ය මිලකට නිෂ්පාදන වීදමක් දරා ගන්න බැරිව සමහරක් සුළු හා මධ්‍ය පරිමාණ ගොවින්ට සාමාන්‍ය තත්ත්වයටපත් වෙයි කියන හිඟයක් නැහැ. උත්සව සමයේ මම හිතන්නේ හිඟයකින් තොරව කුකුල් මස් සාභිත ලබා දෙන්න පුළුවන්. දැන් උස්ස සමයක් කියන්නේ මේත් එක තවත් ඉල්ලුම වැඩි වෙනවා තමයි ඉහිලයි. විශාල ඉල්ලුමක් ආවා. ඒ ඉල්ලුම නිසා තමයි මිල එහෙලා ගිහිලා තියෙන්නේ. මම හිතන්නේ ඒක සාමාන්‍ය තත්ත්වයටපත් වෙයි සති දෙකේ ඇතුළත. මේ අතර අප්‍රිකානු වෛරසයේ ව්‍යාප්තියත් සමග සූකර මස් පිළිබඳව මතුවූ ගැටලුව මේ වන විට निराකරණය කර ඇති බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. සූකර මස් ප්‍රවාහනයට පැන වූ සීමා ලිහිල් කරමින් වෙළඳපොළේ පරිභෝජනයට සුදුසු සූකර මස් අලවිය සහතික කිරීමට වැඩපිළිවෙලක් යොදා ඇති බවයි එම සංගමය අවධාරණය කළේ. සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය නිලධාරීන් මගින් තමන්ගේ ගොවිපළවල් රෝගී ගොවිපළවල්ද නිරෝගී ගොවිපළවල්ද යන්න ඔයගොල්ලන්ට තහවුරු කරගන්න පුළුවන් අපේ මේ ව්‍යාපාරයේ ඉඳලා ඉන්න ගොවීන්ට. ඒ තහවුරුව ලබා ගත්තට පස්සේ නිරෝගී ගොවිපළවල ඉන්න සතුන් අලවි කරන්න පුළුවන්. එතකොට පශු වෛද්‍යාරේ ඒ සඳහා ප්‍රවාහන බලපත්‍රයක් සහ සෞඛ්‍ය සාධකයක් දෙනවා. ඒක නිවැරදිව ලබාගෙන අලවි කිරීමේ කටයුතු කරගන්න පුළුවන්. එතකොට මේ විදිහට අලවි කරගත්තට පස්සේ ඒ සතුන් ඝාතනය කිරීම සඳහා දෙපාර්තමේන්තුව හඳුනාගත්තු ඝාතනාගාර. ඒ ඝාතනාගාරවල අවශ්‍ය තත්ත්වයන් නිවැරදි තත්ත්වයන් අධීක්ෂණය කරලා ඒ ඝාතනාගාරවල ඝාතනය කිරීම සඳහා අවසරය දැන් ලබලා දීලා තියෙනවා. රෝගී සතුන්ගේ මස් දැනට ගබඩා කරන් තියනවලු යම් යම් සීතලාගාරවල. ඒකට ඒ මස් ටිකක් ආයි වෙනදකට දායි කියලා ප්‍රශ්නයක් තියෙනවා නේද? ඔව්, ඇත්තටම ඔය කරුණ දැඩි ලෙස සාකච්ඡා වෙච්ච කරුණක්. අපේ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලාභයක් සඳහා කටයුතු කරමින් ඉන්න ව්‍යාපාරිකයෝ ඉන්න පුළුවන් සමහර කීප දෙනෙක් හෝ. ඒතොර ඒ අය යම්කි විදිහකට අඩු මුදලකට මේ රෝගී සතුන් හෝ රෝගී ගොවිපල්වල සතුන් අරන් ගිහිල්ලා ඝාතනය කරලා ගබඩා කර ගැනීමේ හැකියාව තියෙන පුළුවන් කියන සාකච්ඡාව අපි දැඩි ලෙස අවධාරණය කරලා තිබුණා. ඒකත් එක්ක සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව දැන් අහඹු ලෙස ඒ මස් ගබඩාවන් පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරමින් පවතිනවා.